එහෙනම් අපි කලින් වීඩියෝ එකේදී ඔයාලා දැකලා ඇති අපි දාලා තිබ්බා ප්‍රොඩක්ට්ස් දෙකක්. සෝ ඒකේදී ඔයාලට ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. අදත් තව ප්‍රොඩක්ට්ස් දෙකක් බලන්න යනවා. සෝ ඒක පළවෙනි එක මොකක්ද කියලා අපි බලමු. ඉස්සලාම අපි මේ බලන්න යන්නේ මෙන්න මේ රයිස් කුකර් එක ගැන. මේක බ්‍රෑන්ඩ් එක එවරිඩේ කියලා යන්නේ. මේක ඉලෙක්ට්‍රික් රයිස් කුකර් එකක්. එතකොට අපිට මේකේ මේක ඇවිල්ලා 2.8 ලීටර්ස් වෙනවා. සෝ මේක අපි හොඳ ලොකුවට දිනා අපි මෙහෙම 2.8 ලීටර්ස් ගන්න මේක මහා ලොකුයි. මම ඔයාලට ඔක්කොම පෙන්වන්නම්. අපි දැන් මේක ඕපන් කරගමු. සෝ දැන් මම මේක ඕපන් කරා. මෙතනින් සෙලෝ ටේප් එකක් වගේ ගහලා තිබ්බේ. මම ඒක ඕපන් කරා. ආයිත් මෙතනින් උත් තියෙනවා. මම ඒක දැක්කේ නැහැ. මම ඔයාලට ඕපන් කරලා දෙන්නම්. මම මේක ඕපන් කරා. දැන් මම ඔයාලට පෙන්වන්නම් මොකද මේක ඇතුලේ තියෙන්නේ කියලා. මේ වැත්ත පෙන්නමුනේ. හරි. ඔයාලට පෙන්න මම මේ පොඩක් උඩට අරන් පෙන්වන්නම්. මෙහෙම තියෙන්නේ ඇතුලේ. එළියට අරන් පෙන්වන්නම්. මෙහෙම රේජ් ෆෝම් එකක් තියෙනවා. ඒක අපි අයිනකින් තියාගමු. ඊට පස්සේ ඉස්සෙල්ලාම අපිට එන්නේ ස්ටීමර් එක. ස්ටීමර් එකයි රයිස් කුකර් ලිඩ් එකයි එන්නේ. හරිද? ඉස්සලා මේ දෙක තමයි අපිට එන්නේ. මම ඒක පෙන්වන්නම් ඔයාලට පොඩ ඉන්න. A few moments later. හරි. දැන් එනකොට මම මේක ඉස්සලා ස්ටීමර් පැත්තක තියාගෙන මේක ඔයාලට පෙන්වන්න හැදුවේ. මේක මේ මෙයාල දීලා තියෙන්නේ රොන්ග් සයිඩ්. ඒකට හේතුව එතකොට දැන් මේක එන්න ඕනේ මෙතනට. මේ බ්ලැක් එක එන්න ඕනේ මෙතනට. අපිට තියෙන්නේ මේව ගලවලා මේක මේ ස්ක්‍රූ එක පල්ලයට දාලා ඒක ටයිට් කරගන්න. මම ඒක කරනකොට ඔයාලට මේක යූස් කරනකොට ඒකත් ඒ වීඩියෝ එකෙන් පෙන්වන්න. හිතර ඔයගලන්ට ඒකින් උන් නොලෙජ් එකක් ගන්න පුළුවන්. දන්න අයත් ඇති. මම කියන්නේ නොදන්න අයට. ඒක සැටින් තියාගමු. ඊට පස්සේ අපිට තියෙනවා ස්ටීම් එකක්. මේක හරි ලස්සනයි. මේක අපි ගත්තේ මේකේ කලර්ස් තියෙනවා. අපි ගත්තේ පොඩ්ඩක් බ්ලැක් එකට. මොකද ලස්සනයි. බ්ලැක් යූස් කරලා නැහැ. අපි ග්‍රීන් යූස් කරලා තියෙනවා. අනිත් එක මම හිතන්නේ වයිට් හරි මොකක් හරි යූස් කරලා තියෙනවා. බ්ලැක් යූස් කරලා නැහැ. සෝ මෙන්න මේ බ්ලැක් කම්ක හිතෙන් ගත්ත එක හරි ලස්සන හොඳ ලුක් එකක් තියෙනවා. ඒ වගේම මේ ස්ටීමර් එක හරි ලොකුයි. ඒක අපිට ගොඩක් යූස්ෆුල් යූක් ලොකුයි කියනකොට මම තව පෙන්නන්නම්. මේක ඇතුලේ අපිට තව හම්බෙලා තියෙනවා ගොඩක් දේවල්. තව අපිට හම්බෙලා තියෙනවා පොඩි ස්පූන් එකක්. මේක ප්ලාස්ටික්. මේක නිකන් හරි නිකන් ටිට් ටිට් වගේ තියෙන දෙන ඇයි දැන් දැන් බලන්න ඕනේ කැටලොග් එක. එතකොට මේක හම්බෙලා තියෙනවා. ඒ වගේම මෙෂරින් කප් එකක් හම්බෙලා තියෙනවා චුට්ටි එකක්. තව දැන් තමයි අපි මේ ඉන්නේ මේ තීලි පොට් එක. ඔයාලට බැලුවත් දැන් මෙතනින් පේනවා මෙෂර්මන්ට්ස් ටික. ඒ වගේම මේ මෙෂර්මන්ට්ස් ඇතුලේ දාලා තියෙනවා. ඒකට මේක 2.8 ලීටර්ස් නට ඔයාලට පේනවා ඇති. මේක සාමාන්‍යයෙන් මෙච්චරක් මගේ අතේ උසට තියෙනවා ගන්නට. ඒ වගේම හොඳ පළලක් තියෙනවා. ගොඩක් අපිට තියෙනවා ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා මේ සයිස් එක. මීට වඩා ලොකු වුණාම ඉතින් ඕනට වඩා ලොකුයි. මේ ගාන හොඳටම ඇති කියලා හිතන ඕන කෙනෙක්ට. කොට දැන් අපි බලන්න යන්නේ මේකේ මේ එක. මම මේක පොලිසියෙන් ඔයගොල්ලන්ට අයින් කරලා පෙන්නන්නම්. ඒතර ඔයගොල්ලන්ට ආයෙත් පැහැදිලි වෙයි. ඔයාලට තේරෙනවා ඇති මේ බ්ලැක් ඇන් වයිට් කියන පොඩි ලුක් එකක් තියෙනවා. මාල් ලස්සන ලුක් එකක් තියෙනවා. මේක ඇතුලේ බැලුවොත් අර අපි පොට් එක තියෙන මේ එක දින්නේ. මෙතනින් තමයි වේව් එකක් කියන්නේ සාමාන්‍යයෙන්. එතකොට ඒ වගේම ඔයාලා බැලුවොත් මේ බ්ලැක් එකකින්ම හෑන්ඩල්ස් එහෙම දීලා තියෙන්නේ. ඒ වගේම මෙතන තියෙනවා අපිට කුක් මෙම් පල්ලයට දැම්මොත් අර කුක් එක වැටෙනවා උඩට තිබ්බ වෝම් එක. ඒ නෝමල් රයිස් කුකර් වගේම තමයි. එතකොට ඒ ටික මෙතන තියෙන්නේ. ඒ වගේම අපිට මේ ප්ලග් එක ගහන්න මෙතන තියෙන්නේ. නෝමල් රයිස් කුකර් එක වගේම මෙතනින් තියෙන්නේ. අපි මේකත් මෙහෙන් තියාගමු චුට්ටක්. එතකොට අපිට සෙපරේට් එන්නේ වයර් කෝඩ් එක. අපිට එන්නේ සෙපරේට්. මේකත් තියෙන්නේ බොක්ස් ටයිප් එකක්. බොක්ස් ටයිප් එකක් තියෙන්නේ. මේක අපිට කරන්න තියෙන්නේ මෙන්න මේකෙත් ප්ලග් කරලා සෝරි මෙතන ප්ලග් කරලා එක නොවේ අපිට ඔන් කරගන්න දෙන ස්විච් එක එක්ස්ට්‍රායි. තව මේක ඇතුලේ අපිට දීලා තියෙනවා කැටලොග් එකක් තියෙනවා. මේක ගොඩක් වටිනවා. සෑහෙන වටිනවා. කැටලොග් එකක් තියෙනවා. එච්චරයි තියෙන්නේ මේකේ. වෙන මොකුත් නැහැ අද. කියන්නේ මම හිතන්නේ මෙච්චරයි දෙන්නේ මේකේ. වොරන්ටි කාඩ් එකක් එහෙම දාලා නැහැ. මට මතක විදියට මේකට 6 මන්ත්ස් වගේ තමයි වොරන්ටි තිබ්බේ.
Then we order box ek pennan nang. Thor meke ara indicator lights, non-stick. Meke actually non-stick, but ek kiyanna beruna ogalanta pot ek athule non-stick. Oyalata me hama wisthayak me box ek side ekin balanna puluwa. E wagema oyalata medara balanna me rice cooker ekata pod wisthrayak diila tiyenne egollo. අර නිකන් කොහොමද කියන්නේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් වගේ. එතකොට මේ දේවල් විතරයි මේකේ තියෙන්නේ වෙන මොකක් විස්තරයක් නැහැ. නැහැ එච්චරයි. තව එක දෙයක් තියෙනවා ඔයාලට පෙන්නන්න තව ප්‍රොඩක්ට් එකක්. ඒකත් බලන්න අපි වීඩියෝ එකේ ඉන්න අපිත් එක්කම අපි බලමු. ඒ වගේම ඔයාලට මේවල ප්‍රයිස් දැනගන්න ඕනේ නම් වීඩියෝ එක අන්තිම වෙනකන් ඉන්න අපි අනිවාර්යයෙන්ම වීඩියෝ එකේ අන්තිමට ප්‍රයිස් ටික තියෙනවා. හරි දැන් ඔයාලා රයිස් කුකර් එක බැලුවා දැන් ඊළඟ ප්‍රොඩක්ට් එක තියෙන්නේ අපිට වෝටර් ෆිල්ටර් එකක් ඇත්තටම කියනවා නම් අපි මීට කලින් වෝටර් ෆිල්ටර් එකක් නම් අරන් නැහැ මේක තමයි අපි ගත්ත ෆස්ට් වෝටර් ෆිල්ටර් එක අපි දන්නේ නැහැ මේක ඇතුලේ මොකද්ද තියෙන්න ඕනේ මොකද්ද තියෙන්නේ මේක කොහොමද ෆිට් කරන්නේ මේ මොකුත් දන්නේ නැහැ අපි දැන් අන්බොක්ස් කරලා බලමු මොකද්ද මේක තියෙන්නේ එහෙම කියලා ඔයාලා කවුරුද දන්නවා නම් වෝටර් ෆිල්ටර් එකක් ෆිට් කරන්නේ කොහොමද කියලා අපිට කමෙන්ට් කරන්න අපි ඒකෙන් දෙයක් ඉගෙන ගමු One eternity later. Open kara. Open hola. Meka thamai tiyenne mehema thamai peenna tiyenne mulimma open karapu gamama product eka. Api dan balamu kohomada tiyenne kiyala mulimma apita veggie form ekaka daapu yena product ekak den thiyena. Api mulim me okkoma api packing ediyata gamu. Igasa me ek ek yana katha karanne naththam mehema kiyanne katha karanna ba. ඇස්මේ මේකක් තියෙනවා තව. දන්නේ නැහැ මේක මොකක්ද කියලා. ආයි පෙට්ටියක් තියෙනවා. ඒකත් දන්නේ නැහැ මොකද්ද තියෙන්නේ කියලා. ඊට පස්සේ තව මොකද්ද මේකේ දීලා තියෙනවා. ඒක ඇතුළේ මොකද සද්දිකුත් ඇහෙනවා. දන්නේ නැහැ මොකද්ද තියෙන්නේ කියලා ඒකත් බලමු. අනේ ඩ්‍රස් තමයි දීලා තියෙන්නේ මේක. ඒක නම් මම දන්නවා මේක තමයි අපිට ගන්න. මේකප් දීලා තියෙනවා මේක ඇතුලේ ගල් ටිකකුත් ගල්ද මොකද දන්නේ නැහැ මම හිතන්නේ ගල් වෙන්න ඇති ගල් වගේ තමයි තියෙන්නේ පෙනුමට මේ බෑ වන්ට ගන්න පෙන්නන්න බෑ මේකේ ගොඩක් දේවල් දී තියෙනවා මේක හැබැයි හැරිලා තියෙන ගල් ගොඩක් මේකෙන් මේකත් බලමු මොකක්ද තියෙන්නේ කියලා ෆයිනලි කොහමද අපි ඊට ගන්නෙ මෙහෙම එකක් තියෙනවා තව එකකුත් තියෙනවා මෙන්ෂන් කරලත් නෑ දන්නෙත් නෑ දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් කරන්න මේ කැටලොග් එක දීලා ස්නැප් මේ කොම්ප් එක සෙට් කරන්න යන කෙනෙක් දන්නේ නෑ අවලන් අපි YouTube බලලා මේක ෂේප් කරගමු දන්න කෙනෙක් ඉන්නවා නම් අපිට අනිවාර්යෙන් කමෙන්ට් කරන්න මේක සෙට් කරන්න ඇත්තටම අපි නම් දන්නේ නෑ කරන්න ඊළඟට මම අර කියපු ගල් ටික තියෙනවා ගල්ද මොකද දන්නේ නෑ එක ඒක සීල් කරලා තියෙන්නේ මේක සීල් කරලා තියෙන්නේ මේක ඇතුලේ ගල් තියෙන්නේ ඕනම් ගලක් පෙන්නන්නම් පෙට්ටිය ඇතුලේ අන්තිම මෙහෙම ගල් දීලා තියෙන්නේ මේක මොකද්ද දන්නේ නැහැ අපි මේක ඕපන් කරන්න පුළුවන් එනකොට ඕපන් කරොත් මේ ගල් ටික ඔක්කොම බිම හැලෙනවා මේක මොකද්ද කියලා දන්න මොකද ගල් ටික මම හිතන්නේ ඕන වෙන නිසානේ තියලා තියෙන්නේ මේක ඇතුලේ ගල් ටික තියෙන්නේ මෙන්න මේ ප්‍රොඩක්ට් එක ඇතුලේ ගල් ටික තියෙන්නේ ඉතින් අපි මේක ඕපන් කරලා ගල් ටික හැලුනොත් එම් යූස් කරන්න බැරි වෙයි දන්නේ නැහැ අපි මේක එම්ම කියමු ඊට පස්සේ මෙන්න මේක නම් මම කොහොමද දන්නවා මේක තමයි අර වතුර යූස් ගන්න එක මේ විදිහට ඔයාලට වතුර ටික ගන්න පුළුවන් මේක ටැප් එක ඊට පස්සේ තව එකක් තියෙනවා මේ විදිහට දීපු අයිටම් එකක් තියෙනවා මේක ඕපන් කරලා බලමු ගල් වැලි අනේ වගේ අයිටම්ස් වගේ තියෙන්නේ. ඒ වගේ ගොඩාක් මෙන්න මේම බොටල් එකක් වගේ තියලා ඒක ඇතුලේ ගොඩාක්
ලේයරින්ග් කරලා තියෙන්නේ මඩ වලට පේනවද දන්නේ නැහැ මේකේ ලේයරින්ග් කරලා තියෙන්නේ මේ සුදු පාට රතු පාට වගේ ගල් ගල් මේවා මොකද්ද කියලා අපි දැනගන්න ඕනේ මේක ඔක්කොම සෙට් කරනකොට තමයි සෙට් කළා අපි මේක අනිවාර්යෙන් යූස් කරන එක අපි ඔයාලට වීඩියෝ එකක් දාන්නම් මොකද දැන් අපි ඕපන් කරොත් ඒක යූස් කරන්න බැරි වෙයිද දන්නේ නැහැ නේ මේ දැම්ම යූස් කරන්නේ නැහැ මිතා චුට්ටක් ජාස් යන අපි යූස් කරන්න ඒ නිසා අපි ඒක හැමම තියමු අනිත් ඔක්කොම ප්‍රොඩක්ට්ස් මම ඔයාලට පෙන්නනවා මේක මේ දෙක විතරක් අපි හැමම තියමු ඔයාලා සෙට් කරන වීඩියෝ එක අපි අප්ලෝඩ් කරපු ගමන් බලන්න එම් බලන්න ඕන නම් අපේ channel එක subscribe කරලා bell icon එක click කරගන්න. එතකොට මේ වීඩියෝ එක අපි දානකොට ඔයාලට notification එක එනවා. ඉතින් ඔයාලට මේක බලනත් එක්කම එකක් බලා ගන්න පුළුවන් කොහොමද set කරගන්නේ කියලා. ඊළඟට තව එකක් දීලා තියෙනවා. මේක නම් open කරලා බලන්න පුළුවන්. මම හිතන්නේ මේක මූඩිය වෙන්න ඇති. අපිට වැඩ පුළුවන් මේක වහලා තියන්න ඕනේ කියලා මට හිතෙනවා. ඇත්තටම මේ product එක සම්බන්ධව නම් කියන්න තියෙන අපි ඔක්කොම හිතාගෙන තමයි තියෙන්නේ. මේක වෙන්න ඇති කියලා මොකද අපිට කැටලොග් එකක් දීලත් නැහැ මේ ෆොටෝ එක බලලා අපි ෂේප් කරගන්න තියෙන්නේ අපි අන්තිමට මම ඔයාලට මේ ෆොටෝ එක පෙන්නන්නම් ඒකට ඔයාලා බලා ගන්න පුළුවන් දැක්ක ප්‍රොඩක්ට්ස් වලින් මේක මේ විදිහට එන්නේ කියලා ඔයාලට හයිලයිට් එක ගන්න පුළුවන් අපි ගන්නවා වගේ හරි අනිත් එක තමයි මේක මේකත් මේ වගේ කොටසක් තියෙන්නේ මේක නම් මම දන්නේ නැහැ මොකද්ද කියලා මේක විතරනේ මම ගොඩක් දවල් දන්නේ නැහැ මේක මොකක්ද තියෙන්නේ කියලා මොද මේක කලින් පෙන්නපු රයිස් කුකර්ස් කලින් වීඩියෝ එකේ පෙන්නපු ග්‍රයින්ඩර් එක එතකොට ඉන්ඩක්ෂන් කුකර් එක ඒ වගේ දේවල් ඉන්ඩක්ෂන් එක නම් අපි සාමාන්‍යයෙන් දැක්කම තේරෙන ලොකු පාර්ට්ස් වලයක් නෑ ගොඩාක් මේවා කරන්න නැහැ එහෙනම් ඒක කොහොමද තේරෙනවා ග්‍රයින්ඩර් එකයි රයිස් කුකර් එක අපි පාවිච්චි කරලා තියෙන ඒවා මේක නම් මම ජීවිතේම දැකලා තියෙන පාවිච්චි කරන නම් නෑ මම ළඟටවත් දීලා නැහැ අපි බලමු ඊට පස්සේ අපි සෙට් කරනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මොකද්ද පාට් එක කියලා අපි හැමදේම ඔයාලට සෙට් කරන එක යූස් කරන එක හැමදේම අපි ඔයාලට රිවිව් වීඩියෝ එකක් වගේ එකක් කරනවා ඒක බලන්න ඊට පස්සේ මෙහෙම පාට් එකක් තියෙනවා අන්තිමට ගන්න ගියොත් මෙයාගේ පොඩ්ඩක් බර දෙයක් තියෙනවා මේකෙත් ගල් පොඩ්ඩක් හැලිලා තියෙනවා ඇක්චුලි මේ ගල් හැලෙන්නේ නැහැ අරක තියෙන මේ පොඩ්ඩක් කොහෙන්ද මිස් කරලා මේ වගේ එක පාට් එකක් තියෙනවා මේකේ මේ වගේ දෙකක් දීලා තියෙන්නේ අපි පෙට්ටිය මොකද්ද දීලා තියෙන්නේ කියලා බලමු මට ඒකටම ඇත්තටම බලාගන්න ඕන කමක් තියෙනවා මේ පෙට්ටිය මේ පැත්තයි මේ පැත්ත දෙපැත්තම එකම දේ තමයි දීලා තියෙන්නේ මේකේ කියලා තියෙනවා වෝටර් ෆිල්ටර් කරනවා කියලා activated carbon and activated silver carbon තියෙනවා කියලා යන කියලා තියෙනවා පස්සේ mineral sand අර අපි දැක්කේ අර වැලි ගල් වගේ තිබුණා කියලා ඒවත්ින් zeloit silico sand mineral sand mineral stone ඒවා තමයි තිබිලා තියෙන්නේ ඊටසේ ceramic filter එකක් තියෙනවා water tap with magnet අපි දැක්කේ අර tap එක water tap with magnet තියෙනවා මෙතන ඉන්ස්ටලේෂන් මේ මෙන්න මෙතන ඒගොල්ලෝ දීලා තියෙනවා අපිට ඉන්ස්ටෝල් කරන්නේ කොහොමද කියලා. මෙතන යාල ඉන්ස්ටෝල් කරන විදිය අපිට දීලා තියෙනවා. මේක බලලා අපිට මේක සෙට් කරගන්න පුළුවන්. මුගේ දෙපැත්තම අපිට ඒක දීලා තියෙනවා. ඊට පස්සේ මේකේ කැපැසිටි එක 24 ලීටර්ස් කියලා තියෙනවා. ඉතින් මේක අපිට දීලා තියෙන දේවල්. ඔච්චර මේක අපිට දීලා තියෙන්නේ. දැන් අපි ගත්ත ප්‍රොඩක්ට්ස් එච්චරයි මේ විදිහ තමයි අපි ගත්තේ ගොඩාක් තියෙනවා කිව්ව උනාට චුට්ටයි හරන් තියෙන වගේ දැන් දැනෙනවා හරි දැන් අපි වීඩියෝ එකේ එන්ඩ් එකට ඇවිල්ලා තියෙන්නේ දැන් මෙතන ඔයාලා ගොඩක් කල බලන් හිටපු ඒ ප්‍රයිසස් ටික තමයි දැන් අපි කියන්න හදන්නේ එහෙනම් ඔයාලා කලින් වීඩියෝ එකෙත් ගොඩක් දේවල් දැක්කා ඒ වගේම මේ වීඩියෝ එකෙත් අපි ඔයාලට රයිස් කුකර් එකක් ඒ වගේම වෝටර් ෆිල්ටර් එකක් ඒ වගේ දේවල් අපි ඔයාලට පෙන්නුවා සෝ ඔයාලට මොකක් හරි අයිඩියා එකක් ගන්න ඇති එකෙන් එහෙනම් අපි හිතනවා දැන් ඒකේ ප්‍රයිස් එක දැනගන්න වෙලාව. එහෙනම් දැන් අපි රයිස් කුකර්ගේ ප්‍රයිස් එක කියන්න හදන්නේ ඒක 9300 රුපියස් වෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකන් රුපියස්. So දැන් අපිට මීට කලින් ගත්තා නම් තව චීපර් ගන්න තිබ්බා. ඒත් මෙතන රටේ තියෙන තත්ත්වෙත් එක්ක ඔයාලා තේරෙනානේ ඒ නිසා පොඩ්ඩක් ගණන් වැඩි. එතකොට ඊළඟට අපි බලන ප්‍රොඩක්ට් එක මේ වීඩියෝ එකේ වෝටර් ෆිල්ටර් එකක්. ඒක අපිට 4500කට තමයි ලැබුණේ. එතකොට ඒකේ ෆීචර්ස් ඔක්කොම අපි බැලුවා
ෆෝටෝ ෆිල්ටර් එක කොහොමද ෆිට් කරන්න කියලා එතන ඉන්ට්‍රොඩක්ෂන් පොඩි ඒගොල්ල අපිට නිකන් ෆොටෝ එකක් දීලා තියෙනවා. හැබැයි ගොඩක් දේවල් අපි දන්නේ නැහැ. ඔයාලා දන්න කෙනෙක් ඉන්නවා නම් මේ බ්‍රෑන්ඩ් එක කියලා නෙමෙයි මොකක් හරි බ්‍රෑන්ඩ් එකක් කමන්නේ අපිට කමෙන්ට් කරන්න. ඒ වගේම අපි දෙනගේ Instagram accounts දෙක follow කරන්න. මේ වීඩියෝ එකත් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා ඒ වගේම subscribe කරලා තියාගන්න. ඒ වගේම අමතක කරන්න කියන්න ඕනේ කලින් වීඩියෝ එකේ දාපු ප්‍රොඩක්ට්ස් වල prices උයි මේකේ ප්‍රොඩක්ට්ස් වල prices එහෙම අපි මේ වීඩියෝ එකේ description එකේදී ඔයාලට දානවා. ඒ වගේම ඔයගලන් වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්නත් ඕනේ. ඒ වගේම bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. මොකද ඊළඟට තව ගොඩාක් exciting videos අපි දාන්න plan කරගෙන ඉන්නේ. ඒ වගේම මේ දැන් කලින් වීඩියෝ එකේ පෙන්නපු products, මේ වීඩියෝ එකේ පෙන්නන products මේ දෙකම use කරන විදිය, use කරලා කොහොමද කියන ඒ review video එකත් අපි ඔයාලට දෙනවා. මොකද prices උයි unboxing උයි විතරක් මදි ඔයාලට දෙයක් ගන්න දැනුම ලබා ගන්න. එතකොට ඔයාලට ගන්න ඕන කමක් තිබුණොත් ඔයාලට එතකොට ඇත්තටම දැනගන්න පුළුවන් කොහොමද ගන්න කියන එක. ඉතින් ඒ videos උත් ඔයාලට ඉදිරියට අපි ගේන තමයි බලාපොරොත්තු වෙගෙන ඉන්නේ. ඒවත් බලා ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේ bell icon එක click කරන්න. එතකොට තමයි ඔයාලට notification එක එන්නේ. ඒ හරහා ඔයාලට අපේ video එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මේ video එක අපිට like කරලා අපිට support එකක් දෙන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් හරි අපිට මොකක් කරන්න කියන්න හිතුණා නම් අනිවාර්යෙන් comment එකේ ඔයගලන් සඳහන් කරන්න පුළුවන්. අපි comments වලට අනිවාර්යෙන් reply එකක් දෙනවා. මොකද ඉතින් අපිට දහසක් ගණන් comments එන්නේ නැහැනේ. ඉතින් අපිට හැම වෙලෙම ඔයාලගේ comment එකට reply කරන්න අපි බලාගෙන ඉන්නේ. අනිවාර්යෙන්ම අපිට support එකක් දෙන්න. එහෙනම් අද video එක එච්චරයි. ආයි ඔයාලා අපි හම්බෙන්න වෙනවා තව අලුත් video එකකින්, ඔයාලා හසුම කරන video එකකින්. එතකත් අපි එනකම් බලන් ඉන්න පරිස්සමින් ඉන්න කට්ටියම එහෙනම් bye bye guys.